පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට තම ආණ්ඩුවක් යටතේ දඬුවම් ලබා දෙන බවට ජාතික ජනබලවේගය අගනාධිගුරු මැල්කම් කාදිල් රංජිත් හිමිපාණන්ට ලිඛිතව පොරොන්දු වුණා. ඒ අගනාධිගුරු නිල නිවසේදී ප්‍රතිඥාව භාරතීමෙන් අනතුරුව නීතිඥ සුනිල් වටගල මහතා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපි දැක්ක ඊයේ ප්‍රවෘත්ති විකාශනවලදී එතුමන්ගේ ප්‍රකාශයක් වුණා ජාතික ජනබලවේගය වාචිකව දැනුම් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා. ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් ආවට පස්සේ අපි අද වාචිකව නෙවෙයි ලිඛිතවම මේ ලියවිල්ල බාර දීලා ප්‍රතිඥාවක් දුන්නා එතුමන් ඉස්සරහේ. අපි දන්නවා කාදිනල් තුමා ප්‍රකාශ කරන පරිදිම ඇත්ත වශයෙන්ම මෙහි සැබෑ අපරාධකරුවන් අදටත් එළිදරව් වෙලා නැහැ. ඒ එළිදරව් වෙලා නැත්තේ ඉහළ දේශපාලන අධිකාරියේ බලපෑම මත බව හරි පැහැදිලි බව මේ සාකච්ඡාවේ එළිදරව් වුණා. එහෙමනම් අපට වගකීමක් තියෙනවා මේ ලියවිල්ලේ ඇතුලේ අපි කරුණු කාරණා අන්තර්ගත කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු මෙන්ම පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ මොහමඩ් ඉබ්‍රාහිම් සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටියා. නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊට පිළිතුරු ලබා තුන්නේ දැඩි ආවේගශීලීවයි. නෑ, කාඩිනල් එක ඇහුවේ නෑ. මං හිතන්නේ ඔබතුමා වුණත් ඒක අහන එකක් නෑ. අර කාඩිනල්ට වගේ දැනුම තිබුණා නම් 2015 තමයි ඉබ්‍රාහිම් කියන කෙනා ජවිපේ ජාතික ලැයිස්තුවට දාන්නේ. ඒත් ඇවිල්ලා පළාත් පාලන ඡන්දවලදී. මොකද ඒ කාලේ ජවිපේ තිබුණා මතයක් පක්ෂේ සමාජික නෝන කට්ටිය දාන්න. ඒ වගේම ඉබ්‍රාහිම් මේ වෙනකොට මහින්ද රාජපක්ෂ කෙනුත් අනිත් රාජ්‍ය නිලධාරීන්ගෙනුත් විශාල සම්මාන රාශියක් දිනාගත්ත ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම 2015 ජනතා විමුක්ති පෙරමුණට හෝ මන් දන්නේ දෙවියන් වහන්සේට පුළුවන්ද කියලා හිතන්න බෑනේ 2019 දී එයාගේ පුතාලා බොම්පු පුරෝගණී කියලා. ඉතින් ඔය ප්‍රශ්නේ දැන් ගොඩනගන්නේ බංකොලොත් වෙච්ච දේශපාලන ව්‍යාපාර